अरे इधर कितने मोटे मलांगू। और 500 के लिए ना पीपीएच चल गए एक और पार चीन है वाली एक ना मुख्य कर मावले बागी स्थान में बागी परिवार वाले मुख्य कर के ने सीएम उन्हें करना सारा करना सीएम उन्हें परसेंटेज जा कोई उन्हें करना और इसी के लिए में सीएम उन्हें करना मैंने जा करना है पीपीटी के लिए ना 500,000 इंडिया ने एक दाह ही उन्हें करना बागे के लिए में दाह ही उन्हें करना और पीपीएम के लिए ना 500,000 इंडिया ने बागे के लिए में दाह ही उन्हें करना पीपीबी के लिए ना 500,000 ये बागे दाह ही नामे उन्हें करना और කොහොම සරල දෙයක් කරන්නේ හරි ඒ කියන්නේ හරියට තේරුම් ගන්න තුො නිකන් අනවශ්‍ය විදිහට තේරුම් ගන්න හිතන්නේ කොත් නම් කෙල වෙනවා හරි නේද හරි ලියන්න හරි නේද හරි එතකොට අපිට ගන්න පුළුවන් හරි ඊට පස්සේ යන්න ජලයේ ඝනත්වය සමානයි ඔයාලා කිව්ව d හැම දාන්නේ ජලයේ ඝනත්වය සමානයි 1000 ඝන මීටරයට ග්‍රෑම් ජලයේ ඝනත්වය සමානයි 1000 ඝන මීටරයට ග්‍රෑම් හරි 1000 ඝන මීටරයට ග්‍රෑම් ඒ කියන්නේ 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරයකට මම ඒක කන්වර්ට් කරපු විදිය කියලා දෙන්නේ හරි මම වීඩියෝ එකක් හදාගෙන යනවා මේ ඒකක පරිවර්තනය කරන හරි ඒක තව ටිකක් හදන්න තියෙනවා ඒක හදලා ඉවරලා මම ඔයාලට එවන්න හරිද එතකොට ඒකෙන් ඔක්කොම ටික අල්ල ගන්න පුළුවන් හරි ඝන මීටරට ග්‍රෑම් 1000ක් කියලා කියන්නේ ඝන සෙන්ටිමීටරට නම් ග්‍රෑම් එකක් කරත් ඒ කියන්නේ වතුර ඝන සෙන්ටිමීටර එකක් අපි කිරලා මේ වගේ පෝලයක් ඔය හදලා ගත්තොත් එහෙනම් අත උඩ අපේ අත උඩ ග්‍රෑම් එකක් තියෙනවා ඒ වුණාද ඔයාලා මේ ඒකක මේ ඒකෙන් සෑහෙන දෙයක් ගන්න තේරුම් ගන්න පුළුවන් හරිද ඒක ඒකකකින් සෑහෙන දෙයක් තේරුම් ගන්න පුළුවන් හරි ඒකනේ අර මේ කටපාඩමින් කියවගන්න යන්න එපා ඝන මීටරට ග්‍රෑම් කියලා एक लसन अर्थने घन मीटर यागे स्कंदे ग्राम हर अब घन पुल घन सेंटीमीटर ग्राम सॉरी घन सेंटीमीटर ग्राम एक जले घन सेंटीमीटर एक स्कंदे ग्राम हर अभी आसन विषय करता द्रावणी सह जले घन सामान है घन पुलवा अरे जटिल घनत्व सामान वेवीन घनत्व सामान वेवीन क्रमाटी आप बोल रहे हैं द्रावणीय घनत्व समान है द्रावणीय घनत्व समान है दाहाय घन मीटर रेट ग्राम दाहाय घन मीटर रेट ग्राम और आप वो समान की मात्रा ले आना घन सेंटीमीटर ग्राम एक घन सेंटीमीटर वाला ग्राम एक हरे हरे ये टाइम लेके मतलब ये टाइम कौन बोलिया मेरे का पालक पालक गांठ लिया नहीं हो लिया नहीं बेबी ब्रावनी घन सेंटीमीटर एक का स्कंदे समान है ब्रावनी घन सेंटीमीटर एक का स्कंदे समान है ग्राम एक අහනවා g ද k ද කියලා. ඒකක දෙක දෙකම පාවිච්චි කරා අපි හරිද? මෙන්න මෙතනදී ඕ ඒක වැරදුනා නේද? හරි හරි ඒක වැරදුනා වැරදුනා වැරදුනා. මේ කිලෝග්‍රෑම් නේ මේක ඉන්නම ඝන මීටරයට ග්‍රෑම් වෙන්න ඕනේ. ඒ වුණාද? හරි හරි. ඒක යුට්ටම් හනුවම හදා ගන්න හරි මම කීප වාරක් කියන්නේ ඝන මීටර ග්‍රෑම් කිලෝග්‍රෑම් කියලා ඒක ඝන මීටරයට ග්‍රෑම් කියලා හදා ගන්න හරිද? एक याने घन सेंटीमीटर वाले ना ग्राम निकाय हर हर
හරි අපි මෙතන නවත්තන් ඉතින් ඕ ළඟ මෙයාගත්තේ පට් කරනවාද හරි මෙයාන එබැවින් ප්‍රාවණීය ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය සමානයි ග්‍රෑම් එකයි ඕ එහෙම නෙහේ කියලා ආ සමහර ලාවට එහෙම කනෙක්ෂන් ලොස් කරන්න පුළුවන් හරිද ඒ කියන්නේ ටිකක් වෙලාවට එන්නේ හරි හරි ඒ කියන්නේ සමහර ලාවට මට පේනවා සිග්නල් එක අඩු වෙන විදිහ මොකටද හරිද එතකොට මම කියපුවා මම මීට කරන්නේ එකයි හරිද එතකොට ඒක ඔයාලා අනික දැන් රෙකෝඩින් එක කොහොමද බලන්න පුළුවන් හරිද ආ ඝනත්ව සමාන බැවින් කිව්ව හරි ඝනත්ව සමාන බැවින් කෘමිනාශක ගණ මන්ට මම හිතන්නේ ඒක මම මීට ලියලා නැහැ හරිද මම හිතන්නේ මේක ඉබවෙන් ද්‍රාවණීය ඝනත්වය සෝරි ඉබවෙන් ද්‍රාවණීය ඝන සංඛ්‍යාව එකක ස්කන්ධය ග්‍රෑම් එකයි කිව්ව දැනට කලින් කිව්වේ ඝනත්ව සමාන බැවින් කෘමිනාශක වල ඝනත්වය සමානයි 1000යි ඝන මීටරට ග්‍රෑම් මීටරට ග්‍රෑම් 1000යි ඒ කියන්නේ ඒක සමානයි එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටරට ග්‍රෑම් එකයි සමාන සමාන කිරීමක් තව මේ දෙකම ලියා ගන්න හරි එකලම් හැමෝටම හෙන්න නැද්ද අනෙක් පැත්තේ හැමෝම පොඩ්ඩක් හිමීර කියන කිරගෙන හරි හරි ඒ වගේ මොනවද එහෙම ප්‍රශ්නක් එනකොට අනිවාර්යයෙන්ම ඔයාලා රෙකෝඩින් එක බලන්න හරිද එතකොට ඒකේ කොහොමවත් එහෙම අවුලක් තියෙනවා හරිද එතන KGM ඍණ 3 නෙවෙයිද සර්? घन मीटर किलोग्राम घन मीटर किलोग्राम दाह हर बड़ा ब्रेक मगे कनेक्शन उड़कने मकड़े कनेक्शन मकड़े उड़क अनी अरे मगे कनेक्शन मकड़े मट पे हर नवत्तर स्टेबल नवत्न हर वाले कनेक्शन मकड़ी ब्रेक हर इतना हर 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 लेकिन ब्रावणी घन सेंटे ग्राम मेघ हर घन मीटर किलोग्राम चट्टे मैं हर हर
द्रावणीय घन सेंटीमीटर एक स्कंदे ग्राम इकाई එබැවින් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ග්‍රෑම් එකයි හරි මේ සමානකයෙන් හරි පිළිවෙලට පල්ලට එන්න ඕනේ හරි ගන්න පිළිවෙලට එන්න ඕනේ හරි ඒ කියන්නේ එහෙනම් ඝන සෙන්ටිමීටර 1000 වෙනම් කරන්න හොයා ගන්න මොකද අපි කරන්නේ මේක පුන කරන්න ඕනේ 1000 නේද ඒක පොර ග්‍රෑම් 1000 නේද කියන්නේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 1000ක ස්කන්ධය ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 1000ක ස්කන්ධය කොතරද හරි මේ ඝන සෙන්ටිමීටර 1000 ගාව කැෂ එකක් ගාලා ඕන ලියා ගන්න 1 ඝන ඩෙසිමීටර කියලා දා ගන්න හරි බ්‍රාවණේ ඝන සෙන්ටිමීටර 1000ක කැෂ එකක් දාලා ඝන ඩෙසිමීටර එකක ස්කන්ධය සමානයි ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක හෝ එහෙමනම් කෝ කියලා දෙන්නේ මේ බෙදීමක් නෙමෙයි හෝ ඝන ඩෙසිමීටර එකක ස්කන්ධය කොච්චරද ග්‍රෑම් 1000යි නේද ග්‍රෑම් 1000යි मिलीग्राम दाह गुण क्रीम दाह एक द्रावणी डेसीमीटर एक स्कंद समान है दहाय हया मिली गए दहाय हया मिली गए रावण स्कंद सामान दहाय लिया कृमिनाशक संयुक्ति सामान आए कृमिनाशक संयुक्ति सामान आए एकाई मिलीग्राम बदीम दहाय हया मिलीग्राम एकाई मिलीग्राम बदीम दहाय हया मिलीग्राम अरे इतना वाल में क्या उपग्रह पे कौन है वाल देने का तो नहीं तो मिन्न में पादी देने का तो ना समीकरण देने का तो नहीं है कृमिनाशक स्कंद समान है सॉरी स्कंद कृमिनाशक संयुक्ति समान है एकाई मिलीग्राम बदीम दहाय हया मिलीग्राम इलंग रूड़े लिया ना पीपीएम आगे समान है पीपीएम आगे समान है एकाई मिलीग्राम बदन में दहाय हया मिलीग्राम लिंग ये आपको भाग है ये भाग गुण करना का है दहाय हया मिल पीपीएम या फिर मतलब पीपीएम पीपीएम के लगे फास्ट पर मिलियन ये क्या है स्कंद भाग है परिमा भाग है अन्य एक आटे बेदन में गुण करना दहाय हया पास पर बिलियन के लगे आने मुकाबला के निकल बागे गुना करना और दहाई नाम है और बिलियन है गुना करना और पास पर सॉरी दावन पीपीएम वगैरह समान है एकाई मिलीग्राम में दी में दहाई हाई मिलीग्राम गुना करिए में दहाई हाई और आंसर का क्या ना एकाई पीपीएम किया था एकाई पीपीएम බයිනමී ගණන් හැමතැනම අපිට තේරෙනවා හරි හරි ලියන්න හරි ලියන්න අපි ගත්තා ඒ කියන්නේ කලින් අපි ගත්ත සංවිධිය ගණන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් 1යි ppm වලින් 1යි කියලා දැන් ඔන්න අපට ඔක්කොම අර ලියන්න මේ අනුව 1යි ppm යනවා ඊනම් රෝලින් ගිලියන්න මේ යනවා 1යි ppm යනවා ගන්න ඩෙසිමීටරයට මිලිග්‍රෑම් 1කයි ගන්න ඩෙසිමීටරයට මිලිග්‍රෑම් 1කයි
एक कोटु करा මයික්‍රෝග්‍රෑම් කරොත් මයික්‍රෝග්‍රෑම් එකයි මිලිග්‍රෑම් ගණන් දෙසි මිලිග්‍රෑම් එකයි කියලා කියන්නේ එකයි ppm නා අපිට ඒක මයික්‍රෝග්‍රෑම් වලින් ගන්නකොට මයික්‍රෝ කියලා කියන්නේ තවත් 10 ඍණ 3ක් ඒ කියන්නේ මම ගන්න එකයි මයික්‍රෝග්‍රෑම් ගණන් දෙසි මීටර කියන එක සමානයි මේ පැත්තෙන් අපිට ගන්න පුළුවන් එකයි ppb වලට ppb වලට හරිද ඒකත් කොට කරගන්න ඒක නම් අපිට විචරම් පාවිච්චි වෙන්නේ නැහැ හරිද ගණන් දෙසි මයික්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ එකයි ppb හරි. ඔන්න මම පළවෙනි ගානට එනවා. හරිද? ගාන ගණන් කරනකොට තේරෙනවා. හරිද? එහෙනම් බලන්න පළවෙනි. හරිද? මේක කියනවා ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 250ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.04යි අන්තර්ගත වෙනවලු. අපිට කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සංගතය ppm වලින් ලියලා පෙන්වන්න කියලා කියනවා. හරිද? අපි දන්න සමීකරණයක් තියෙනවා කවුද? මේක දන්න එකයි මිලිග්‍රෑම් ගණන් ඩෙසිමීටරට සමානයි 1 ppm. හරිද? හරි ppm වොන්නේ අපි දන්නවා මේකේ මේක මෙතන බලන්න 1යි අපි දැන් මෙහෙම මිලිග්‍රෑම් වලින් ගණක් වැඩි හදලත් නැහැ කලින් හරිද? ඊට කලින් මිලිග්‍රෑම් වලින් ගණක් හදලත් නැහැ. අහන්නකො මෙන්න මෙතන මිලිග්‍රෑම් කියන්නේ මොකක්ද? mg කියලා කියන්නේ ස්කන්ධයක් නේද? mg කියන්නේ ස්කන්ධය හරිද? අපි දන්නවා සමීකරණයක් කවුද? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m හරිද මවුල සංඛ්‍යාව සමානයි එයාගේ ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය හරිද එතකොට අපි කොහොම හරි දැන් මේක ppm වලට කන්වර්ට් කරන්න නම් අපි මේක මෙයාගේ සංවිධිය ඝන ඩෙසිමීටරට මිලිග්‍රෑම් වලින් හොයන්න ඕනේ නේද තේරුණාද හැබැයි අපි දන්නවා මේකේ සංවිධිය හොයාගන්න mol ඝන ඩෙසිමීටරයට තේරුණාද ගණ ඩෙසිමීටර මිලිග්‍රෑම් වල sorry ගණ ඩෙසිමීටරයට මවුල වලින් මෙයාගේ සංවිධිය හොයන්න ඕන දන්නවනේ හරිද මවුල වලින් හොයන්න ගන්න දන්නවා ඒක ඒක හොයන්න කොහොමද c සමානයි n බෙදීම v එක දානවා නේද හරි හරි ඔරුද මුදියන්න හරිද අපිට මේක ගන්න පුළුවන් කියලා හරි හරි ගණන් තියා ගන්න හරි ගණන් ලියා ගන්න මම තවත් එක මේ කියලා දෙන්න ගණන් ලියා ගන්න ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 250ක් තුල ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 250ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 250ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.04ක් ग्राम अंतर्गत लिए सोडियम हाइड्रोक्साइड की संगति ppm वाली लिया दर्पण सोडियम हाइड्रोक्साइड की संगति ppm वाली लिया दर्पण හරි තනියෙන් ප්‍රයෝග එකක් දෙන්න බලන්න ගන්න හදන්න හරි
මෙන්න මෙතන ඝන ඩෙසිමීටර් මිලිග්‍රෑම් කියලා කියන්නේ මොකක්ද? යට තියෙන මොනවද? ඝන ඩෙසිමීටර් උඩ තියෙන්නේ මිලිග්‍රෑම් නේද? හරි. එතකොට මේ මෙතනත් අපි සංයුතියක් එහෙනම් සාන්ද්‍රණයක් සාන්ද්‍රණය ගුහාම ඒක සමහර වෙලාවට පාවිච්චි කරනවා ඝන ඩෙසිමීටර් මවුල කියන එකටත් වඩා සමහර වෙලාවට මොකක් හරි කියන එක සංයුතිය කියන එකටත් අපි සාන්ද්‍රණය කියන පාවිච්චි කරනවා හරි. ඒ කියන්නේ අපිට මට මේක මෙහෙම ලියන්න පුළුවන් CnaOH කියලා ලියන්න පුළුවන් හරිද? CnaOH එක සමානයි හරි යන්නට ගන්න මොකක්ද ඝන ඩෙසිමීටර් නේද ඒ කියන්නේ 250 ගුණ කිරීම ඝන සෙන්ටිමීටරයක් ඝන සෙන්ටිමීටර 250 ඝන ඩෙසිමීටර කරන මේක ගුණ කරනවා 10 3 හරිද ඝන ඩෙසිමීටර් එක හරි එතකොට උඩ කොච්චරද තියෙන්නේ ග්‍රෑම් ආයතන තියෙන්නේ 0.04 හරිද මේක මම මිලිග්‍රෑම් කරන්න ගුණ කරනවා 10 3 ඔන්න දැන් මිලිග්‍රෑම් වර්ගයක් ආවා හරිද එතකොට මේක මට සුළු කරාම උත්තරයක් එනවා ඒ කියන්නේ මේ 10 3 උත්තර ගියාම ධන 3යි 10 6යි 10 6යි 5 3යි 4යි ආසන වශයෙන් අගයක් එනවා 0.16ක් බින්දල් එකයි හය ගුණ කිරීම 10 3යි මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටර වලට කියලා ඔන්න එයාගේ අගේ එනවා අපිට මෙන්න මේ විදිහට හරිද ඊට පස්සේ මේකම හරි ලේසි මොකද්ද කරන්න තියෙන්නේ හරිද මෙතනින් එහාට ආය ගන්න හදන්න දෙයක් නැහැ හරිද එකයි ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් එකක් සමාන 1 ppm නම් ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් 0.16යි 10 3ක් කියලා කියන කොච්චරද ppm වුණත් ඒ වගේම තමයි. ඒ කියන්නේ ppm ගත්තොත් මේ වගේම තමයි. 1 1 6යි 10 3යි ppm. හරිද? ඔයාලා කොහොම හරි හදන්න ඕනේ. මෙන්න මේක ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වෙන විදිහට ගන්න හැදුවනම් ඒකම තමයි ppm කියන්නේ. නේද? මොකද්ද? ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් එකක් සමාන 1 ppm මන්ද ගේම් ඒ වගේ හැමම ගන්න පුළුවන් නේද? හරි. ඔයාලා කොහොම හරි මෙන්න මේ විදිහට ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් මේක හොයන්න ඕනේ. හරිද? එහෙම එරුවම තමයි ppm වගේ ගන්න පුළුවන්. තේරුණාද? දැන් මේක මෙහෙම ලියන එක කතයි හරිද 0.16 10 3 ලියන කතයි එහෙනම් මම මේ ගුණ 160 ගන්න පුළුවන් නේද 160 කියලා ගන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ 10 3 0.2 කින් මේක ගුණ කරාම දශම ස්ථාන නැති වෙලා යනවා ඉතිරි බිඳුවෙන් ගුණ කරාම 160ක් එනවා නේද 160යි ppm හරිනේ උත්තරේ හරි බය වෙන්න එපා ඔයාලා මේක තේරුන්නේ නැහැ කියලා හරිද සමහර ලාට සමහර ළමයි මේක පළවෙනි පාර තේරෙන්න පුළුවන් හරිද සමහර ළමයි ඉන්නවා ඒ පළවෙනි පාර තේරුම් නැතුනට පස්සේ ඊට වඩා අපි තේරුම් ගන්නවා හරි එතකොට කලින් තේරෙච්ච ළමයට සමහර ළමයට ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ආයි හරිද එහෙනම් ඔයාලා දැන් ඔයාලා මේක කලින් කවදාවත් ඉගෙන ගන්න නැහැ හරිද මුල්ම කාලේ ඉගෙන ගන්නකොට එහෙමයි හරිද ඉතින් ටික කාලයක් ගත කරලා හරියනවා හරිද හරි මේක හදා ගන්න හරි අපි ගන්න ලියවනේ ජනේද්‍රාණයේ ඝන සෙන්ටිමීටර 250ක් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිනස 0.4ක් අතරකට වෙනවල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමිතිය ppm වලින් ලියන්න කියලා දෙන්න හරි දැන් මම මෙතන මේ සුළු කරපු දේත් මම කියන්න වැඩි කියනත් ඔයාලා පටලව ගන්න හරිද උඩත් එහෙම කියහම්බ ඒක මම කියන්න කියන්නේ හරිද කෙලින්ම මේක සුළු කරලා දෙන්න හරිද සුළු කරේ හරිය ලේසින් ඕන නැද්ද සුළු කරලා ඔයාලා මේක ලියා ගන්නකම් මම මේ කියන්නේ හරිද මේ යට තියෙන 10 වෙන 3 උඩ ගන්න හරිද එතකොට ඒ 10 ධන 3ක් වෙනවනේ ඒ ධන 3යි මේ ධන 3යි කියන්නේ කොච්චරද එතකොට ධන 6ක් වෙන හරිද ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ 0.04 බෙදන්න තියෙන 250 නේද හරි එතකොට මෙන්න මේ බින්දසෝ බින්දුවේ හතරේ දශම ස්ථාන උනා අයින් කර ගන්න පුළුවන් අපිට මේ 10 6 දෙකක් අයින් කරලා. ඒ කියන්නේ හතර ගුණ කිරීම 10 6 බෙදීම sorry එතකොට 10 4ක් නේද? 10 4 බෙදීම 250යි. හරිද? ඕන තව බින්දුවක් අයින් කර ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? හතර බෙදීම 25 ගුණ කිරීම 10 3යි නේ. හරි. මේ 10 3 වෙනම දියාගෙන 4 25න් බෙදන්න හරිද? ඒක බෙදා ගන්න පුළුවන් ඕන නම් 4ට 25 වෙව නැහැ 0යි. ඊට පස්සේ 4ට 25 වෙව 1යි.
හරිද? ඔහොම දරවයි ඔහොම බෙදා ගන්න තියෙන ඉස්සරහ හරිද? එතකොට අපිට එනවා 0.1 6ක් අගයක් එනවා හරිද? හරි. මේක ලියවගෙන ඉවරයිද? හරි මේක ලියවගෙන ඉවරනම් කවුරු කියන්නේ? හරි ඉවරයි හරි ඒකන අද මට කුට්ටක් කන්නේ සමීපගෙන හරි අපි දෙවෙනි කාණ්ඩ යන හරි යන්න ජලීය ද්‍රාවණයක ක්වෙස්චන් නම්බර් 2 එක ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 400ක් තුල x නම් කෘමිනාශකයක ග්‍රෑම් 0.02ක් අන්තර්ගත වේ නම් ජලීය ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 400ක් තුල එක්සන් කෘමිනාශකයක ග්‍රෑම් 0.02ක් අන්තර්ගත වේ නම් x සංයුතිය ppm වලින් සොයන්න. හරිද? අර කලින් ගාන වගේම තමයි. හරිද? මේකේ ආන්සර් එක මට ඔයාලා chat එකට දාන්න. හරිද? මම ඒකෙන් තේරුම් ගන්න ඔයාලා මේක තේරුණාද නැද්ද කියලා. හරිද? හරි ගාන හරි පැහැදිලි යන හරි. ඔයාලා ගාන හදනකොට එහෙම කරන්න පුළුවන්. හරිද? දැන් සමහර ළමයි කැමති නැහැ ගාන ඔයාලා තනියෙන් හදන එක පොතේ ලියන්න. ඒක වැරදුනොත් නම් කපන්න වෙනවා. වෙනවා. හරිද? මෙහෙම හොඳ හරිද? පළවෙනි පාරත් ඔයාලා පොතේම ගාන හදන්න. හරිද? ගාන හදලා ඒක වැරදුනොත් ඒක එහෙම තියන්න. වැරදුන හරි කියත් වැරදුනොත් ඒක එහෙම තියලා මම කියලා දෙනකොට අහපව ගාන අහපව මුලින්ම අහපව හදාගන්න. හරිද? ඔතන දෙපාරක් හරියනවා. ආයෙත් මම කටකොලේ ලිව්වොත් නම් ඔක ඉදිරියට කරලා දාන එකක් වෙන්නේ. හරිද? අනික ඔයාලා වැරදුනොත් පළවෙනි පාර සහ එතන වැරදි උත්තරෙත් තියෙනවා හරි කියපු උත්තරෙත් තියෙනවා. එතකොට ඔයාලා තේරුම් ගන්න පුළුවන් මෙතනින් අර කොහොමද හරින්නේ කියලා. වැරදීමට හේතු මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නේද? හරි. මේක ආසක මට බලන්න. ආන්සර් කැහෙල් දෙනවා හරි. ඔව් ආන්සර් යවන්න ඕනේ PPM වලින්. ආන්සර් යවන්න ඕනේ PPM වලින්. සුළු ග්‍රීන් ටොප් බලන්න දිනුක් කරලා වන්න හරි සුළු ග්‍රීන් ටොප් බලන්න දශම ස්ථාන හිමි වෙලා තියෙනවා
සුදු ග්‍රීම් බලහරි කට්ටිය වැඩි හරි ඉංග්‍රීක 50 ppm දිල්ෂානි 5 ppm දිනුක 50 ppm හරි වැඩි හරි 10 බල 500 ppm කියලා ගියා කියන්නේ ඉතර වෙන්නද හරි සුදු ග්‍රීම් හරියට අදන්න 50 ppm හරි බලන්න හරි හරි मंगाना CX समान है तो आम से क्या करना पड़ेगा पाहा वेटिंग में दहाई रहना हायक ओह इच्छा लोग ने इन्द्र दे बालू हर अभी कोमल बयान में क्या मिलीग्राम गाना डेसिमीटर ने हर वॉल्यूम में क्या टर्न बोला कोमल पत्र देंगे हर एक वाला हर जो हार से गुना करेंगे में दहाई ඉන්න තුනයි දැන් ගන්න ඩෙසිමීටර් හරි ඊට පස්සේ ක්‍රමිනාමික ස්ථන්දය ගන්න පුළුවන් 0.2 0.2 2 මේක මිලිග්‍රෑම් කරන්න මම ගුණ කරනවා 10 3 දැන් මිලිග්‍රෑම් හරිනු හරි ඕක ගුණ කරන්න තියෙන හරි මම කරන වැඩේ මේ දශම ස්ථාන අයින් කර ගන්නවා 0.02 दशम स्थान अयन कर देख वे दिन गुण कर देख बेदी में हरसी गुण क्रीय में दहाई तुना हर इतवा वाम करना दहा तुने तब बिंदु कबान बोलवा हरसी कबान तोड़ी එක බෙදීම 200යි ඊට පස්සේ මෙන්න මේ 10 ඍණ 3 ඍණ 2කට මෙන්න මේ දෙක කපලා අයින් කර ගන්නවා එතකොට එන එක බෙදීම 2 ගුණ කිරීම 10 ඍණ 1ක් හරිද එක බෙදීම 2යි කියන්නේ 0.5යි හරිද 0.5යි ඊට පස්සේ මේ 10 ඍණ 1 මම උඩට ගන්නවා එතකොට ඒක 10න් ගුණ වෙනවා නේද උත්තරේ එන්නුනේ 5 ppm अरे उत्तर वेन्नोने पहाई बीबी सॉरी पहाई आंसर करने हैं अरे मैं आंसर का आपको कंटिन्यू कर दूँ टूटा कैटेगरी डाउन बोर्ड अरे मैं आंसर आपको बंटी नहीं देखा होगा करो दिलशानी सुनाए घर यार टाइम एक में वर्दी करो पहाई पीपीएम करो आप किरा आ हर जगह इक्कने किरा जो हर इक्कने के लिए जिन्हा अनेक काटी हैं वो द सुलग्रेम के लिए बना रहे आंसर के माँ माँ सुलग्रेम भी है इधर हरी बहन रोने की टक्कर हम बालू को लामे दशम बिंदु बिंदु गुण कर दिखा देखिए हारशी गुण करेंट दिखाई එතකොට මේක ආන්සර් කියන්නේ 5 ppm වලට කලින් අපි ලියන්න ඕනේ මොකක්ද 5 mg ගණ ඩෙසිමීටර එකට නේද ඒ කියන්නේ 5 ppm සමාන නේද හරි හරි දැන් ඔයාලා අනිවාර්යෙන් හොයා ගන්න ඕනේ මෙන්න මේකයි ගණ ඩෙසිමීටර මිලිග්‍රෑම් එකක් කියලා කියන්නේ 1 ppm අන්නේ කොළු තියෙනවා තේරුණා හරි මේක හදා ගන්න කලම එක කරනවා සර් ppm කරන 10 6න් ගුණ කරන්න ඕනේ නැද්ද කියලා අහනවා හරිද අහනකො දැන් ඔය පටලවන් ඉන්න හරිද දැන් අපි මම ඒ කියන්නේ කොහොම සම්බෝලයක් කරන් ඉන්න හරිද ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් එකයි සමාන 1 ppm කියලා අපි එකක් හොයාගත්තා නේද තේරුණා හරි එතකොට 10 6න් ගුණ කරන්නේ අයියෝ 10 6න් ගුණ කරන්න මොකක් හරි භාගයක් හරිද
ඒ භාගය වෙන්න පුළුවන් මොනවද? ස්කන්ධ භාග වෙන්න පුළුවන්, මවුල භාග වෙන්න පුළුවන්, පරිමා භාග වෙන්න පුළුවන්. හරිද? ඔය මොකක් හරි මවුල භාග නම් පාවිච්චි කරන්නේ හරිද? ස්කන්ධ භාගයක් හෝ පරිමා භාගයක් නම් අපි 10 අයින් ගුණ කරලා PPM වගේක් ගන්න හරිද? එතකොට දැන් මෙතන එන්නේ එහෙම එකක් නෙමෙයි නේද? මෙතන උඩ තියෙන මොනවද ස්කන්ධයක් තියෙන, යට තියෙන පරිමාව. හරිද? දැන් එහෙම ප්‍රශ්නයක් අහන්න හේතුව තේරි හරියට තේරලා නැහැ. හරිද? සහ අහබ රෙකෝඩින් එක බලන්න හරිද? තේරි තේරලා නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර ලාවට සමහර ළමයි ඉන්නවා එහෙම තේරෙන්නේ නැතුව එක හේතුවක් වෙනවා. ඔයාලා අවබෝධයක් නැතුව පාඩම් කරනවා. හරිද? ඒ කියන්නේ කටපාඩම් වෙද්දී නැඹුරු වෙනවා. හරිද? ඒ කියන්නේ අර ඩී එක අවබෝධයක් නැතුව පාඩම් කරනවා. හරිද? 10 6 මේකට ඕන වෙන්නේ නැහැ. හරි 10 අය වුණ කරන්නේ නැහැ. හරි 10 අය මේකට සම්බන්ධයක් නැහැ. හරි ඒ කියන්නේ PPM එකක් තිබ්බොත් ඒ හැම එකක්ම 10 6 වුණ කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. හරි දැන් අතනම මෙතන තියෙන්නේ පාර්ට්ස් ව මිලියන. ඒ කියන්නේ මිලියනයකට කොටස් කොච්චරක්ද කියලා අතනම මේක අර්ධය ගත්තොත් එහෙනම් මෙතන මොකක්ද කියන්නේ. හරිද? ඒ කියන්නේ ජලය කොටස් මිලියනයකට කෘමිනාශක කොටස් කොච්චරක්ද කියලා පහක් පිනනවා කියලා ගත්තොත් මෙතන මේ කියන්නේ. අසයති ඒකකයෙන් නම් කරන්න. අසයති ඒකකයෙන් නම් කරන්න. හරිද? හරි සිම්පල් ඒක කියලා දාලා ලියන්න. හරි අපි මෙහෙම බෝඩ් නෝට් එකේ ලියන්න. හරිද? CNOH එක සමානයි ඝන ඩෙසිමීටරට මවුල දෙක වැඩි කරමු 10^4. හරිද? ඒ කියන්නේ CNOH එක සමානයි ඝන ඩෙසිමීටරට මවුල වලින් දෙක වැඩි කරමු 10^4. හරිද? මගේ අපේ ගහන PPM වලින් මේක පෙන්වන්න කියලා. හරිද? දැන් ඔයාලා කටපාඩම් හිම කරන්න ගොතන ගෙලවෙනවා. හරිද? ආනු PPM වලින් කරන්න අපි මොකද්ද ඊට කලින් කරන්න ඕනේ? මේක කන්වර්ට් කරගන්න ඕන කාටද? මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරට කියන යුනිට් එකට කන්වර්ට් කරගන්න ඕනේ නේද? තේරුණාද? හරි. එතකොට මේ ඒකකයේ ඝන ඩෙසිමීටර කියන එක තියෙනවා නේද? මේ ඒකකයේ ඝන ඩෙසිමීටර තියෙනවා. හරිද? එතකොට අපි මවුල අගය ස්කන්ධයක් කරන්න ඕනේ නේද? දැන් මිලිග්‍රෑම් හෝ ග්‍රෑම් මොකක්ද දෙන්න ස්කන්ධන්න තියෙන හරිද? අපි සමීකරණයක් ගන්නවා කවුද?